ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් පුවත් සිරස්තල ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 164ක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ 6 වන ණයවාරිකියත් ශ්‍රී ලංකාවට අනුමත වේ වෛරස් උණ රෝගයක් හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලය වසා තමයි සිසුවියක් ජීවිතක්ෂයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකීන් ගැන ආදිවාසී නායකයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බලයට පත් වී මාස දෙකක් තුළ රැකියා ලබා දෙන බවට සජිත්ගෙන් පොරොන්දුවක් රටේ ස්වෛරී භාවය වෙනුවෙන් අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ගෝඨාභය කියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ එහි 6 වන ණයවාරිකය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 164ක ණයවාරිකයක් ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් සිදු කළ සමාලෝචනයේදී ඊට අදාළ කරුණු මෙන්ම ආර්ථික සුදුසුකම් සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වීම හමුවේ මීළඟ ණයවාරිකය මුදා හැරීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත්තේ. ඒ අනුව 6 වන ණයවාරිකය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදා හරින ණය මුදලේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 164ක්. මෙම 6 වන වාරිකය මුදා හැරීමත් සමග විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදු කළ සමස්ත මුදා හැරීම් ප්‍රමාණය විදේශීය ගැණුම් හිමිකම් මිලියන 952.23ක් හෙවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.31ක් වනවා. විස්තීර්ණ ණය පහසුකම අඛණ්ඩව ලැබීම මගින් බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කර ගැනීමට හැකිවන අතර එමකින් මැදිකාලීන ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට සහ වෙළඳපොළ විශ්වාසයේ ඉහළ නංවා ගැනීමට හැකිවනු ඇති බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන්නේ. මේ අතර පාස්කු ඉරිදාස්තු වූ ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථික යළිත ප්‍රකෘති තත්වයට පැමිණෙමින් ඇති බවයි එම අරමුදලේ විධායක කමිටුව සිදු කළ සමාලෝචනයෙන් අනාවරණය වී ඇත්තේ. එසේම සංචාරකින්ගේ පැමිණීම සහ අනිකුත් අංශයන් යළි ස්ථාවර වෙමින් ඇති බැවින් මේ වසරේ දැනට පවතින 2.7% ආර්ථික වර්ධනය 2020 වසර වන විට 3.5% දක්වා වර්ධනය වනු ඇති බවට අපේක්ෂා කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති මිට්සුහිරෝ ෆුරුසාවා මහතා ප්‍රකාශ කර ඇත්තේ. වසර තුනකදී වාරික 6ක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.5 මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය ලබා දුන්නේ 2016 වසරේ ජූනි මාස 3 වනදායි. නමුත් පසුගිය වසරේ සිදු වූ දේශපාලන පෙරළිය හේතුවෙන් මෙම ණයවාරිකය තවත් වසරකින් ප්‍රමාද වූ අතර එය අවසන් වීමට නියමිතව ඇත්තේ 2020 වසරේ ජූනි මාසයේදී. මෙලෙස 6 වන ණයවාරිකය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදා හරින ඇමරිකානු ඩොලර් මිලියන 164ක ණය ප්‍රමාණය නිකුත් කිරීමෙන් අනතුරුව 7 වන වාරිකයද එළඹෙන 2020 වසරට පෙර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාව වෙත හිමිවන මුළු ණය මුදලේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වනවා. වෙළඳපොළ තුල පවතින ගෑස් අර්බුදයත් සමග පවතින මිලට වඩා වැඩි මිලට ගෑස් අලෙවිකරණ ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් MSM ෆෞස මහතා පවසනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී සෞදි අරාබියේ ඉන්ධන පිරිපහදුවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් මතුවී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. සැප්තැම්බර් මාසයේදී ගෑස් සම්බන්ධයෙන් වූ මිල සූත්‍රයට අනුව වෙළඳපොළ තුළ ගෑස් මිල පහත බැසීම හේතුවෙන් පාරිභෝගික ජනතාව වැඩි වශයෙන් ගෑස් පරිභෝජනයට නැඹුරු වීම ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීමට තවත් එක් හේතුවක් බවයි ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ. කෙසේ වුවද ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මෙම අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් හට ගැටලුවකින් තොරව අඛණ්ඩව ගෑස් සැපීම සඳහා හැකි සෑම පියවරක්ම ගනිමින් පවතින බවයි ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ පාරිභෝගිකයින් හට අවශ්‍ය ගෑස් ප්‍රමාණය කිසිදු ගැටලුවකින් තොරව නිකුත් කිරීමට ලාෆ් ගෑස් සමාගම මේ වන විටත් පියවර ගෙන ඇති බවයි. මේ අතර වෙළඳපොළේ පවතින ගෑස් අර්බුදයත් සමගම පවතින මිලට වඩා වැඩි මිලට පාරිභෝගිකයින්
වෙත ගෑස් අලෙවි කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා. එලෙස පාරිභෝගිකයන් වෙත වැඩි මිලට ගෑස් අලෙවි කරන අලෙවිකරුවන් සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. අපි ගිය අඟහරුවාදාම අපේ අමාත්‍යංශ කර්මාන්තවාචකද අමාත්‍යංශයේ දෙගම්තුමා සංජිතා සෝගමැතිතුමායි මමයි එක්කවෙලා ගෑස් සමාගම් දෙක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ක සාකච්ඡා කරා. එයනු අපිට දැනුම් දීලා තියෙන ආකාරයට මේ සතියන්තය ඉවර වෙනකොට මේ තත්ත්වය යථාතත්වයට පත් වෙනවා. මේ මහ ජනතාවෙන් ඉල්ලන්න පුළුවන් එහෙම දැන් කිසි ව්‍යාපාරික කෙලම් දෙක එහෙම අනිසි මිලකට ඉහළ මිලකට විකිණීමට උත්සාහ කරනවා නම් අපිට 19.74 එහෙම නැත්නම් අපේ ඕනම දිස්ත්‍රික් කාර්යාලයකට දැනුම් දෙන්න පුළුවන්. එතකොට අපි අවශ්‍ය නීති මේ කටයුතු ගන්න. රැකියා නොමැති අභ්‍යන්තර සහ බාහිර උපාධිධාරීන් හට එළිපෙන ජනාධිපතිවරණයෙන් පසු රැකියා ලබා දීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ගම්පල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ ප්‍රදේශයේදී අද ජන හමුවක් පැවැත්වුණා. ජනාධිපතිවරයා හැටියට රස්සා නැතුව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරීන් සියලුම දෙනාට මාස දෙකක් ඇතුළත පත්වීම් ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ සජිත් ප්‍රේමදාස මොනම බහුජාතික සමාගමකටවත් මොනම රටකටවත් කිසිම පුද්ගලයෙකුටවත් කණ්ඩායමකටත් මම යටත් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම අපේ මාතෘභූමියට පිට රටවල් වලින් කිරි ආහාර ගෙන්නනෝ වෙනුවට අපේ මාතෘභූමියේ කිරි නිෂ්පාදනයෙන් අපි කිරි වලින් අපි ස්වයංපෝෂිත වෙනවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමති. මිත්‍රවරුනි, මේ රටේම ත්‍රිරෝද රථ රියදුරන්ට ඇපයක් නැතුව ලක්ෂ තුනක ණය මුදලක් ලබා දෙනවා විතරක් නෙමෙයි, ඒ ලක්ෂ තුනක ණය පොලියක් නැතුව ලබා දෙන්නට අපි කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමති. මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අරණායක ප්‍රදේශයේදී අද ජන හමුවක් පැවැත්වුණා. මම අදහස් කරගෙන තිබෙනවා අපේ රටේ ජාතික කෘෂිකර්ම විප්ලවයක් කරන්න. ඒ තුලින් අපේ රටට අවශ්‍ය සියලුම භවභෝග අපේ රටේම නිපදවන්න. අන්න ඒ යුගයේ මම නිර්මාණය කරන. ඒ උදෙසා සියලුම භවභෝග වගාවන් වලට නොමිලේ පොහොර ලබා දෙනවා. මිත්‍රවරුනි, තව දින කිහිපයකින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔබතුමන්ලාගේ ගම්නියම් ගම් සිසාරා බෙදේ. ඒව හොමින් කියවලා බලන්න. ත්‍රිරෝද රථ රියදුරාගේ ඉඳලා සියලුම ජන සමාජයේ හැමදෙනාම වෙලාගත් සංවර්ධන වැඩපිළිවෙළවල රැසක් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා. අපි අදහස් කරන්නේ අපේ මේ වැඩසටහන තුළ රටට දැවැන්ත සංවර්ධනයක් උදා කරන්න. ඒ යුතුයකම අපි අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. මේ අතර මාවනෙල් ප්‍රදේශයේදීද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ජන හමුවක් පැවැත්වුණා. හිතවත් මිත්‍රවරුනි, අපි බලාපොරොත්තු වෙනවා මේ ආර්ථිකයේ කොටස්කරුවන් වන සියලුම දෙනාට රජයේ මැදිහත් වීම තුලින් බදු බර අඩු කරලා රාජ්‍ය මූල්‍ය සහයෝගය වැඩි කරලා විශේෂයෙන්ම රබර් කර්මාන්තයේ ස්වයන් රැකියාව, පෙදරේරු කර්මාන්තයේ වඩු කර්මාන්තයේ උසස් දියුණු මට්ටමකට ගෙන එන්නට අපි රජයක් හැටියට මැදිහත් වෙනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන කැමැති. රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් දෙමළ අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පණ්ඩල ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකාව පොදු ජන පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් කවත් ජනරැලියක් මවතගම ප්‍රදේශයේදී පැවැත්ුණා. අද විශාල බදු සංකීර්ණ බදු ක්‍රමයක් තිබෙනවා. මේ බදු අහක් කළා තා සරල පැහැදිලි බදු ක්‍රමයක් යෝජනා කළා තිබෙනවා. වැට් බද්ද අපි 108 දක්වා අඩු කරන්න යෝජනා කළා තිබෙනවා. අනවශ්‍ය බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට යෝජනා කළා තිබෙනවා. මේ හරහා ව්‍යාපාරික දිරිමත් කරන්නට, නිෂ්පාදනය වැඩි කරන්නට, ආයෝජන වැඩි කරන්නට, පරිභෝජනය වැඩි කරන්නට යෝජනා කළා තිබෙනවා. බදු ගෙවන්නන්ට වෙලාවට පහසුවෙන් බදු ගෙවන්නට පුළුවන්. වගේම සංකීර්ණ බදු නිසා ඇතිවන දූෂණය අපිට වළක්වන්නට පුළුවන්. මෙතර බණ්ඩල ප්‍රදේශයේ ජනවලියද ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුනේ මේ ආකාරයෙන්. මේ විදේශීය බලපෑම් වලට යටවෙන ඒ වගේම රණවිරුවන්ට විරුද්ධ අපි කළ මානුෂික මෙහෙයුමට විරුද්ධ රාජ්‍ය නොවන සංවිධානවල බලපෑමට යටවුණු ඇමති මණ්ඩලයක් තියෙන මේ රජය තමුන්නාන්සේලාගේ ආරක්ෂාව පිළිබඳව කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අපි නැවතත් මේ රටේ තමුන්නාන්සේලාගේ ආරක්ෂාව තහවුරු කරනවයි කියන එක මේ අවස්ථාවේදී සාතික කරන්නට ඕන. අපි කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ ඉඩ දෙන්නේ නැtei කියන එක අපි මේ අවස්ථාවේදී සාතික කරන්නට ඕන. දෙමළ අන්තවාදී පක්ෂ විවිධ ඉල්ලුම් කරාට ඒ ඉල්ලුම් කිසිවක් අපිට පිළිගන්නට පුළුවන් කමක් නැහැ. ඒ හින්දා තමයි ඒවා අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරේ. මේ පුතුහෙර ප්‍රදේශයේදී පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළ තවත් ජනරැලියක්. තවමත් අපේ රටේ 70%ක් පමණ ජීවත් වෙන්නේ ග්‍රාමීයව. මේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් විශාල අවධානයක් අපි යොමු කළා තිබෙනවා. ග්‍රාමීය පාරවල්, ඒ වගේම පිරිසුදු පානීය ජල ව්‍යාපෘති, ඒ වගේම සෞඛ්‍ය සහ අධ්‍යාපනය, මේවා වෙනුවෙන් අපි විශාල අවධානයක් යොමු කළා තිබෙනවා. නගර සංවර්ධනය, අපි එදා නාගරික සංවර්ධන අධිකාරිය හරහා විශාල සංවර්ධනයක් අපි විශේෂයෙන්ම අපේ අගනගරේ කොළඹ නගරය අපි සිදු කළා. ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන රට බවට, නගරය බවට අපිට කොළඹ පත් කරන්නට පුළුවන් වුණා. මෙන්න මේ වගේ අනෙකුත් නගරත් අපි ඒ වගේ සංවර්ධනය කරන්නට අවශ්‍යයි. අධ්‍යාපනයේ මූලික අයිතිය ආරක්ෂා නොකරන ආණ්ඩුවකට විරුද්ධව නඩු පැවරිය හැකි වාතාවරණයක් රට තුළ ගොඩනගන බව ජාතික ජනබල වේගයේ ජනාධිපති දුරපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබල වේගයේ ජනාධිපති දුරපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවති ජන රැලියක් ඊයේ කෑගල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා. අපේ පාලනයක් යටතේ වැඩිම ප්‍රමුඛතම කාර්යබහුල පරිවර්තන කරන්න ඊළඟ අධ්‍යාපනය. කිසි දරුවෙක් අධ්‍යාපන දොරටුවෙන් අපි අනාථ වෙලා අතරමං වෙලා ඉන්නට වටින්නේ නෙමෙයි. තමුන්වහන්සේලා ගමේ පෙරපාසල පටන් ගත්තේ කොහොමද? උසස් පෙළ කරපු කාන්තාවක් හිටියා. ඒ කාන්තාවගේ නේද අයියට අක්කට අහලා කල ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් හිටියා. මෙයා ගෙදර ඉන්න නිකන් ඉන්න බැරි නිසා සාලේ මේ ළමයි තුන් දෙනාට උගන්වන්න පටන් ගන්නවා. මොන්ටිසෝරි ආරම්භය. ඉගෙනුවට පස්සේ අහලා පාලා ළමයි තුනේ ඒගොල්ලෝ එක දකින්න. ඒ දෙමව්පියෝ තුන මගේ දරුවෝත් එවන්න. ළමයි තුන් හතර දෙනාගෙන් පටන් ගත්ත එක ඔන ළමයි 10ක් 15ක් වෙනවා. එතන ගෙදර සාලේ ඉඳ මදි වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මිදුලේ හට් එකක් ගන්නවා. හට් එකක් ගාලා පොඩි බම්ප් ටිකක් හදනවා. දැන් එතන මොන්ටිසෝරි පටන් ගන්නවා. ඊට පස්සේ മന്ത്രിවරේ කාපම් ප්‍රතිපාදන වලින් තහඩු ටිකක් ඉල්ලනවා. සෙල්ලම් බඩු ටිකක් ඉල්ලනවා. දෙස්පොට් ටිකක් අරන් දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ගමේ මොන්ටිසෝරි වෙනවා. එහෙම නෙවෙයි දැන්. දකරණ පෙරපාසල් අධ්‍යාපන තමයි අවිධිමත් අධ්‍යාපනය. හැබැයි දරුවෙක්ගේ මොළයේ වර්ධනය වෙන ප්‍රමාණය හා සංසන්දන කරලා බලුවොත් වැදගත් අධ්‍යාපන පෙරපාසල් අධ්‍යාපනය. අධ්‍යාපනය
අධ්‍යාපන ලබා ගැනීම ජනතාවගේ මූලික අයිතියක්. ඒ මූලික අයිතිය සම්පූර්ණ කරන්නේ නැත්නම් ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්න පුළුවන් තත්ත්වයක් අපි මේ රටේ නිර්මාණය කරනවා. දැන් මේක හැදුවොත් නම් මේ අතර ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ කලාකරුවන්ගේ ජනරැලියක් ඊයේ පසුරුවේ දිගර නගරයේදී සංවිධානය කර තිබුණා. ජනතාව මුලා කරන දේශපාලන යුගය අවසන් කිරීමට කාලය එළඹ ඇති බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මන් දහ දිනකින් ඇහුවොත් මොනවද කරන්න ඉන්නේ? නම දිනක් කියන්නේ රට ඇදහැරලා යනවා කියන එක. තිස්සරණ යුදම්දාවේ හිටියට මම මගේ කොටස කරලා ඉවරද? ඇත්ත වශයෙන්ම නැහැ. මට තානාව තිබුණා. ලේකම්කම් ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා ඇමතිකමුත් සහ ඊළඟ ආණ්ඩුවේ ඇමතිකමුත් මට ලබා දෙන්න කතා කළා. මම බොහොම කනගාටු වුණා මේ තියෙන ක්‍රියාදාමය පිළිබඳව. හිටපු හමුදාපතිට කියනවා ඔයා ඉල්ලන්න එපා. ඉල්ලන්නේ නැතුව හිටියොත් අපි ඊළඟ මැතිවරණයෙන් පස්සේ ඔබතුමාට මේක දෙනවා. මං වගේ පුද්ගලෙක් එහෙම කියනවා නම් ඔබලාට මෙච්චර කාල මොනව කියන්නේද? මේ සේනී බෝල කතා වලින් තමයි මේ දේශපාලකයෝ මෙච්චර කාල මේ රට ගෙනිච්චේ. මේ වසර 71 තුලදී අපිව ජාති වශයෙන් බෙදුවා, අපිව ආගම් වශයෙන් බෙදුවා, ස්ත්‍රී පුරුෂ කියලා බෙදුවා, උඩරට පහතරට කියලා බෙදුවා, උතුරු නැගෙනහිර කියලා බෙදුවා, ඇති නැති කියලා බෙදුවා. ඒ විතරක් නෙමෙයි ගමේ මරණාධාර සමිතියත් බෙදුවා. බෙදුවේ නැත්තේ මොකද්ද? හැම දෙයක්ම බෙදලා බෙදලා තමයි මේගොල්ලෝ පාලනය කරේ. මේ පාලන ක්‍රමයට තිත තියන්න කාලය ඇවිල්ලා තියෙනවා. වසර 71ක් තිස්සේ මේ පැත්ත දිලා පාටවල් දෙකක් ගැන කතා කරමින් උදේ හවස පාර්ලිමේන්තුවේදී බොරුවට බැනගෙන නැවත රාත්‍රියේදී එකට හමු වෙමින් ප්‍රශ්නයක් ඇතිවෙච්ච අවස්ථාවේදී පක්ෂවලින් පක්ෂවලට පැන යන මුදලට විකිණෙමින් මොකද්ද කළේ? අපි වනාද කරපේක පමණයි. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් සිය ප්‍රතිපත්ති තුළ රටේ මුල් අයිතිය තිබෙන ආදිවාසීන්ට කිසිදු ඉඩක් ලබා දී නොමැති බව ආදිවාසී නායක ඌර්වරිගේ වන්දි නැත්තන් පවසනවා. එතනින්ම දැන් මේ කාල මැච්ච මන්ද වෙනකොට මේ ඇත්තන්නේ රට පුජ්ජේ දැන් මේ ජනාධිපති ඌරෙක් තේරුම් පුජ්ජ මන්ද කරන ලොකු තැනේ සටනක් මංගජන කාල මැච්. හැම එකමම මේ රට පුජ්ජේ ඉදිරි කාල මැච්චදී මන්ද කරන්න හිට්ලාන වැඩ පුජ්ජවල් ගැන, මිනික් ගජ්ජුන්ට මන්ද කරන්න හිට්ලාන වැඩ පුජ්ජවල් ගැන එකමග මැතිවරණ මේ කාල මැච්චදී කතා දමන ඒ පොරොන්දු දෙනවල් මාම කැච්චක් ඇනු කල්මු. මේ ඇත්තෝ දැන් මේ රට පුජ්ජේ මුල් තැනින් රඳාපු මාම කැච්චක් ලොකු තැනේ ඉතිහාසයක් තිබෙන පරම්පරා පුජ්ජේ ගැන මේතන ආරක්ෂා තැන මන්ද කරන්නේ කොයි හැටිමටද? මේතන ඉදිරි කාල මැච්චට තව කාල මැච්චක් මේ රට පුජ්ජේ තිබාගන්නේ කොයි හැටිමටද? ඒ ඇත්තන්නේ අයිතිවාසිකම් මොනේකද? ඒ තැනවල් ගැන මොනේකෙක්වත් කතා දමන්නකොද? දෙබාජකාරීලා ඇත්තන් ගැන කතා දමනවා, මුස්ලිම් හුරුලා ඇත්තන් ගැන කතා දමනවා, බර්ගර් කියලා ඉඳින ඇත්තන් ගැන කතා දමනවා, අනිත් හැම ජාතියක්ම ගැන කතා දමනවා. හැබැයි මුල් තැනින් රඳාපු ආදිවාසී කියලා කතා දමන මේ පරම්පරා පුජ්ජේ දියුණුවට හරි ආරක්ෂා තැන මන්දු කරන්න හරි මොන එකක්වත් කතා දමන්න කොදුයි. ඉතින් මේ ඇත්තන්ට ඇයිරුකලට මන්ද වෙනවා. දැන් ඔය හැම පක්ෂයක්ම මේ ඡන්ද පොජ්ජදී මේ ඇත්තෝ හිට්ලාන හැටිමට ජනාධිපති හොර 38 මැද්ද 40 මැද්ද ඉදිනවා. හැබැයි එකමකුවත් ප්‍රතිපත්ති ප්‍රකාශන වල කතා දමන්න කොදයි? ආදිවාසීන්ට කොයි හැටිමටද මන්ද කරන්න කියන එක. 2019 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය මෙවැනි විට අවසන් කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව 1,70,00,000කට අධිකයි. දෙදහස් 2019 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වන විට අවසන් කර තිබෙනවා. ඒ අනුව අදාළ ඡන්ද පත්‍රිකා පරීක්ෂා කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර එම කටයුතු අවසන් කර එළඹෙන අඟහරුවාදා දිනය වන විට සියලුම ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාර දීමට කටයුතු කරන බවයි අප කළ විමසීමකදී රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය සඳහන් කළේ. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව 1,70,00,000කට අධික බව රජයේ මුද්‍රණාලාධිපතිනිය වැඩිදුරටත් පවසා සිටියා. මෙතෙක් පැවති තැපැල් ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාමකාමීව පැවති අතර 80% ඉක්මවා ගිය ඡන්ද දායකින් සංඛ්‍යාවක් සිය ඡන්දය භාවිතා කර ඇති බවයි පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ.
එමෙන්ම ඊයේ දින තැපැල් ඡන්දය භාවිතා කරන අතරතුර තම ඡන්ද පත්‍රිකාව රූපගත කරන ලද සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉතාමත් කනගාටුදායක කරුණ තමයි අපේ රජයේ නිලධාරීන් ඒක තහනම් කරලා තියෙද්දි ඒකේ පින්තූර අරගෙන Facebook එකේ දාලා ෂෙයා කරන්නේ. මේ කාර්ය සම්පූර්ණ නීති විරෝධී නවත්තන්න අපි දැම්මේ කවුද කියලා ට්‍රැක් කරලා අපි මේ නිලධාරියා අඩුම ගානේ අවුරුදු 3කට හිරේව. ඊයේ සහ පෙරේදා දෙදින තුල අත්අඩංගුවට ගැනීම තුනක් වාර්තා වුණා. තමන්ගේ තැපැල් ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කරන ලද පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව කැකිරාව පොලිස් ස්ථානය මගිනුත් කටුගස්තොට පොලිස් ස්ථානය මගිනුත් මෙලෙස ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ ගුරුවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. ඊට අමතරව ගම්පොළ පොලිස් ස්ථානයේ මගින් මේ ආකාරයට විදුහලක මුරකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනාගෙන් කටුගස්තොට පොලිස් ස්ථානයෙන් අත්අඩංගුවටගත් සැකකරු සහ ගම්පොළ පොලිස් ස්ථානයෙන් අත්අඩංගුවටගත් සැකකරු ගරු අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදාහැර තිබෙනවා. ඒ වගේම කැකිරාව පොලිස් ස්ථානයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පොලිස් අපමත මුදාහැර තිබෙනවා. පසුගිය තැපැල් ඡන්දයේදී සලකුණු කරන ලද තමන්ගේ ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කරලා ඒ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද පුද්ගලයන් කිහිප දෙනෙක් පිළිබඳව මේ වන විට පොලිසිය විමර්ශනයක් ආරම්භ කරලා තිබෙනවා. පිපිතින් පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට තේති කෙරුණු සංවර්ධන කාර්යයක් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතායිතියට පත් කෙරුණා. මහජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණින් ඉදිකරන ලද විසල් පොළොන්නරුව ජල සම්පාදන ව්‍යාපෘතියේ කතුරුවෙල ජල පොම්පාගාරය සහ ජල කුළුණ ජනාධිපතිවරයා අතින් අද පළමුව ජනතා අයිතියට පත් කෙරුණා. මේ අතර පිබිදීම පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 430ක වියදම නිදි කෙරුණු සෙවනපිටිය ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින් ඉදිකරන ලද රත්මල් කණ්ඩිය සෞඛ්‍ය සායන මධ්‍යස්ථානයේ ජනතා අයිතියට පවරා දීම ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සිරිපුර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ජනතා අයිතියට පවරා දීමද ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රුපියල් 110ක වියදම නිදිකරන ලද මුදුන් කඩවල සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පැවරුණේද ජනාධිපතිවරයා අතින්. උතුරු නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තරයෙන් ආධාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද වවුනියාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී. රැකිය ආදායම් මාර්ග මේ රටේ මේ ප්‍රදේශයේ තරුණ පිරිසගේ විශාල ප්‍රශ්නයක්. ඒක තමයි විශාල සංවර්ධනයක් මේ ප්‍රදේශය ඇති කරන්න ඉන්නේ. සජිත් ප්‍රේමදායම තුමා විශේෂයෙන්ම කතා කළා අපිට දැනුම් දුන්න නිවාස ගැන. දෙමළ වුණත් මුස්ලිම් වුණත් සිංහල වුණත් අයිතියක් තියෙන අනෙක් ප්‍රදේශ වාගේම දියුණු වෙන්න. මේ වැව් ආරක්ෂා කළා එතන ජලයත් ලබලා දෙනවා කෘෂිකර්මයට. සංහිඳියාවයි සංවර්ධනයයි ඉදිරියට ගෙනියන්න අපේ උත්සාහයෙන් රටන දියුණු වෙන්න. මේවට පිළිතුරු නැති නිසා තමයි පොහොට්ටුවෙන් ජාතිවාදය අදින්නේ චෝදනා කරන්නේ. යුද්ධෙන් පස්සේ වෙලාව තිබුණා මේවා දියුණු කරන්න, දියුණු කරේ නැහැ. අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ කාන්තා මූලික පවුල් වලටත් උදව් උපකාර කරන්න අලුත් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න යනවා. යුද්ධෙන් තුවාලුණා වෙන විමුත් ඒ වගේම අපේ අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම උතුරු ප්‍රදේශය සංවර්ධනය කරන්න අපි කැප වෙලා තියෙනවා. මධ්‍යම ආදායම් රටක් හැටියට සලකන්න. ඒත් අපි ඉල්ලීමක් කරන්නේ ජාත්‍යන්තරයෙන් උතුරත් නැගෙනහිරත් මොනරාගලත් යුද්ධයට යට වුණේ නිසා ඒව තාම දියුණුව විය යුතු ප්‍රදේශ හැටියට සලකලා ආධාර උපකාර කරන්න කියලා. මෙරට ජනතාවට ජීවත්වීම සඳහා රටක් සුරකිව තිබිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එදා අපි ණය ගත්තා කියලා අපිට ණය 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 ගයලා අගමැතිවරයා හැමදාම කියන්නේ ඒ තැටිය. ඒ නිසා ණය ගත්ත ප්‍රමාණය දිහා බැලුවම මම බාර ගන්නකොට 2005 දී ට්‍රිලියන 2යි. ඊට පස්සේ මගේ කාලය අවසන් කරලා බාර දෙනකොට තා 5ක් එක්ක අහුණා. ට්‍රිලියන 5ක් මම ණය අරගෙන තියෙනවා යුද්ධ ඉවර කරන්න, වරායන් ගුවන් තොටුපළවල් පාරවල් කාපට් කරන්න, පාරවල් හදන්න, පාලම් හදන්න, ඉස්පිරිතාල හදන්න, ඉස්කෝල හදන්න, මහින්දෝදී විද්‍යාගාර හදන්න, මේ සියල්ලද. නමුත්
මේ ආණ්ඩුව මොකදද? මේ ආණ්ඩුව ට්‍රිලියන 6ක් අරන් තියනවා අවුරුදු 4ට. 4ම. ඊට පස්සේ මේ ට්‍රිලියන 6න් කරපු වැඩක් එයාලට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණ වශයෙන් අපි ආවේ. අපි දෙගොල් වෙන් වෙලා ඉන්නකොට ලක්ෂ්මන් පෙරේරා තමයි කපුවා. තා කපුවා තුන්දෙනෙක් කියනවා. අද අපි දෙගොල්ලෝ එක්කහුව වෙලා තියෙනවා. අද මේ අපි එක්කහුව වෙලා අපිට අනිවාර්යයෙන්ම ඡන්ද ප්‍රමාණය 170ක් ළඟ තියාගෙන තමයි අපි මේ කටයුතු කරන්න කියන එක මතක තියාගන්න. අපිට ඉන්න රටක් තියෙනවා. ඉන්න රටක් නැත්නම් අපිට මොන වැඩ කරත් වැඩක් වෙන්නේ නැහැ. චන්ද්‍රිකා ඇවිල්ලා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න හදනවා. එයා කඩාගෙන ගිහිල්ලා අලුත් පක්ෂ හදනකොට අපි තමයි සිරකුවේ. ඒක මතක තියාගන්න ඕනේ චන්ද්‍රිකා. මගේ කාලේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය. බොරුවට ඒක සුරකින්න ඕනේ නැහැ. ඒක ජනතාව සුරකි. මිලේනියම් චැලෙන්ජ් සහයෝගීතා කිවිසුමින් රටට හානියක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව කරුණු හෙළිකරන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභියෝග කර සිටිනවා. அமெரிக்காவ சமக மிலேனியம் சேலஞ்ச் சகயோகிதா கிவிசும அட்சன் கிரீமென் ரடட ஹானியக் சிதுவன பவட சோதனா கரண விபக்ஷ நாயக்க மஹிந்த ராஜபக்ஷ மஹதா ஏன் ரடட சிதுவன அயஹபதக் பிலிமதவ கிசிது சந்தஹனக் நொக்கர ஹுது அமெரிக்கன் வீஷனயக் மவா பேமட உற்சாகதரமின் சிட்டின பவ முதல் அமாத்ய மங்கள சமரவீர மஹதா பவசனவா ஜனாதிபதி வர்ணயக் பவத்வின பெவன் அவஸ்தாவகதி ஜனதாவ முல நொக்கர எம்சிசி கிவிசுமின் ரடட ஹோ ஜனதாவட ஹானியக் வேனம் ஏ பிலிமத ஜனதாவட கருணு ஹெலிகரன்னை விபக்ஷ நாயக ஏதுலு பொது பெருமுனே நாயக்கயன்ஹட அபியோக கண்ட பவ அமத்துவரையா நிவேதனக் நிகுத் கரமின் பிரகாஷ கலா மேட்ட பிற மெதுவன் சமயகதீது அமெரிக்கன் பீதியாக் மவா சீகிரிய சிங்கராஜ்யஹா காலுகொட்டுவ அமெரிக்காவட விகனீமட்ட சூதானம் வன பவட எதா விபக்ஷ விசின் பொரு பிரச்சாரயக் கெனகிய பவத் எம பிரச்சாரயன் ஹி கிசிது சத்தியதாவயக் நொமதி பவ ஜனதாவட வெட்டிஹே ஏதை விஸ்வாச கண்ண பவத ஹோ பவசனவா ஜனாதிபதி வர்ணயக் ஆசன்னவ திபேதி ஜனாதிபதி வர்ணே பராஜய பெனி பெனி ஏ தரா கெனீமட்ட நொஹெகிவ மெவன் நிவேதன நிகுத் கிரிம பிலமதவ பெஹவின் கனகாட்டுவட பத்வன அதர மெமகிந்த விபக்ஷே பலபரத்துவன்னே ஜனதாவ ரெவட்டீமட்ட லக்கர கெசே ஹோ தம அபேக்ஷ ஆகிய ஜெய தாவுரு கர கனிமட பவது முதல் அமத்திய மங்கள சமரவீர மகதா நிகுத்கல நிவேதனே சதகன் வனவா மேதர மிலேனியம் சேலஞ்ச் கோபரேஷன் ஆதார பிரதான கிவிசுமட ஸ்ரீலங்கா ரச்சே சக ஜனதாவகிய சகயோகி ஏதிபவ சகதிக கர கனிம சதஹ பார்லிமென்ட் அனுமதி அவசியமன பவ ஸ்ரீலங்காவே எக்ஸட் ஜனபத தானாபதி காரியாலய பவசனவா நிவேதனயக் நிகுத்கன அமெரிக்கானு தானாபதி காரியாலய சதஹன் கலே அட்சன் கன்ன கிவிசும பார்லிமென்ட்ட யோம கரன அதர எமகின் கிவிசும சமாலோசனை கிரீமட பார்லிமென்ட்ட பிரமாணவத் அவஸ்தாவக் கிமவன பவாய் மேதர எம்சிசி கிவிசும சம்பந்தின் அதபெவதி மாத்யஹமு கிஹிபேகேதீத தேசபாலத்யன் மெலசதஹஸ் பலகலா ஆண்டு வெனசகட ஆசன்னி கடிமுடியே ஹிதுவக்கார் லெஸ மெவெனி கிவிசுமக் அஸ்ஸம் கரன்ன கிசிசே திட நொதியுது அதர ஏ சந்தா பித் லபன சத்திய துலதி சேஷ்டாதிகரணேட பெஸ்ஸமக் இதிரிபத் கண்ணு ரடட அஹித கர கிசிம கிவிசுமகட சஜித் பிரேமதாஸ் மஹதா விருத்த வெலனே கேபினட் அமாத்யவரே வசேன் சிங்கப்பூர் நிதாஸ் வெலந்த கிவிசுமட எக பைன் கெமதிய கீல சஜித் பிரேமதாஸ் மஹதாகி அஸ்ஸன තියෙන කැබිනට් පත්‍රිකාව අනුමත කිරීමේ ලියවිල්ල මේ තියෙන්නේ MCC ගිවිසුමටත් එලෙසින් අනුමැතිය ලබා දෙනවද සහයෝගය පළ කරනවද කියන එක රට හමුවේ ජනාධිපති අපේක්ෂකය ලෙස දැනගන්න සතුටුයි. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ආයතනය ලෝකේ රටවල් ගණනාවකට ආධාර සපයලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා ඉන්න කාලේ එතුමා ඇමරිකානු රජයත් එක්ක උත්සාහ කරා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් මේ ආධාර මුදල් ලබා ගන්න. මොකද මේව ආධාර මුදල්නේ. මේව ණය නෙමෙයි. ඕන්ට ඒ අවස්ථාවේ කරගන්න බැරි වුණා. අපි ඒක කරගත්තා. අපේ රටේ ආරක්ෂාව පිළිබඳ කිසිම කරුණක් මේ කිවිසුමේ නැහැ. අපේ රටට අහිතකර දෙයක් දිනන අපි අස්සම් කරන්න දෙන්නේ නැහැ මේක. 12 මිලියන 480කට අපේ රට පාවල දෙනවද අපි? අපිත් මේ රටේ තව අවුරුදු 20ක් 25ක් දේශපාලනය කරන බලාපොරොත්තු වෙන මිනිස්සු. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අක්කර ලක්ෂ 12ක කොරිඩෝ එක ඇමරිකානු වන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ප්‍රයත්න කරනවා. එවැනි දෙයකට ඇතුළු වෙන්න රටේ ජනතාවට නොකිය පාර්ලිමේන්තුවට නොකිය සාකච්ඡා කර එවැනි දෙයක් කරන්න දැන්නේ ඔවුන්ට කියලා තාමත්ම ඔහුගේ තාමත්ම දීන ප්‍රතිපත්ති ගිවිසුම ඒක එහෙම භයානක දෙයක් නෙවෙයි ඒකේ භයානක දෙයක් තියෙනවා නම් ඒක යම් කිසි හානියක් රටට සිද්ධ වෙනවා නම් අපි ලැහැස්ති ඒක කතා කරලා ඕක ගිවිසුම වෙනස් කරන්න අත්සන් නොකර ඉන්න අපි මේ හොර ගිවිසුම අත්සන් කරන්නේ අපි හැම දෙයක්ම රටට කියලා කරන්නේ අපි රට පාවා දෙන්න උතුරට ගිහිල්ලා එකක් කියලා දකුණට තව එකක් කියලා නැගෙනහිරට වෙන එකක් කියන්නේ නැහැ මේක රටට හානියක් නම් සදිත් ප්‍රේමදාස මහත්තයා මොහොතකටවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ
අනුරාධපුර රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තල පරිශ්‍රයේ පීඨ හතරක් දින නියමයක් නොමැතිව අද සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ දිනවල පැතිරියන වෛරසුන රෝගයක් හේතුවෙන් මෙම තීරණයකත් බවයි විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සඳහන් කළේ. අනුරාධපුර මිහින්තලය රජරට විශ්වවිද්‍යාලය තුළ මේ දිනවල සීග්‍රීන් පැතිරියමින් පවතින වෛරස් උණ තත්වයක් හේතුවින් දින නියමයක් නොමැතිව රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දහවල් 12ට ප්‍රථම නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස සියලු සිසුන්ට දැනුම් දුන් බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ. ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයට අයත් සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, කළමනාකරණ පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය හා තාක්ෂණ පීඨය මෙලෙස වසා දමා තිබෙනවා. දින කිහිපයක සිට රජරට විශ්වවිද්‍යාලය තුළ පැතිරියමින් තිබෙන මෙම රෝගී තත්වය හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිහින්තලේ පරිසරයේ තියෙන පීඨ හතරක ඉන්න ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර වෛරස් උණක් සීග්‍රයෙන් පැතිරෙනමින් තිබුණා. ඒක හින්දා තමයි වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කළා. තාවකාලිකව දින නියමයක් නැතුව වහලා දැම්මා. විහාරික විද්‍යා පීඨයේ දෙවෙනි වසරේ ශිෂ්‍යාවක් මිය ගිහිලා තියෙනවා. නමුත් ඒකෙහිද වාර්තාව අපිට හම්බුන්නේ හරියටම මේ වෛරසයෙන් හින්දා නැතුණාද වෙනත් කාරණයක් හින්දා නැතුණාද කියලා තාම අපිට හරියටම කියන්න බෑ. මේ දවස්වල විභාගයක් කරනවා ළමයි ඔක්කොටම. ළමයි පාඩම් කරන හින්දා මේක සී ඉක්මනටම ළමයි අතර මේ වෛරස් උණ පැතිරෙන්න පටන් ගත්තා. ඉතින් තාවකාලික පියවරක් මේ අතර උණරෝගය වැළඳුණු තවත් සිසුන් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා මිහින්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් බරපතල තත්ත්වයේ පසු වූ සිසුන් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙතද ඇතුළත් කර ඇති බව සඳහන්. රාත්‍රිපත් විකාශය අවසන්. තවත් උණුසුම් පත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිතම වෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.